එකේ දිව්වේ මහින්ද රාජපක්ෂගේ සරත් ඇත්තම කතා කරනවා නම් ඔය අවසානේ නෙමෙයි මුලේ ඉඳන්ම දුවන්නේ හමුදා ප්‍රතිවරු ඇත්ත කතාව. ඔබට ඇත්තද කියන්න ඕනේ. ඔබට නෑ නෑ ඔබට ඔබතුමා කියපු තර්කය උඩ මම ජනාධිපතිවරුන්ගේ නම දුන්නට අවසානයේදී ගෞරවයේ ප්‍රධාන ගෞරවයේ හිමිවෙච්චේ හමුදා ප්‍රතිවරයාට. නමුත් හරි ඒ වෙලාවේ නම් කිව්වා වගේ සේනාධිපතිගේ නම මතකද ඔබට? වඩමරච්චි සටනේදී අවසානයේදී හැරිලා එන්න සිද්ධ වුණේ හමුදා ප්‍රතිවරයා නිසාද නැත්නම් රටේ නායකයා දීපු අන නිසාද? සේනාධිනායකයා දීපු අන නිසාද? ඒක එක එක තත්වයන්. නමුත් හමුදා ප්‍රතිවරයෙකුත් හොඳ හමුදා ප්‍රතිවරයෙක් ඉන්නව නම් සේනාධිනායකයාට තුමිය හරි මොනවා කිව්වත් හැරිලා ඉන්නේ නැහැ. 2009 දී ජාත්‍යන්තරයේ බලපෑම එද්දී ප්‍රභාකරන්ව රකින්න විරුද්ධ බලපෑම ඒ බොරුනේ. ඒ පක්ෂපාල බොරුවක්. ඒ පක්ෂපාල බොරුවක් ජාත්‍යන්තරයේ කවදාවත් ප්‍රභාකරන් රකින්න බලපෑමක් ආවේ නැහැ. මුළු ජාත්‍යන්තරම බොහොම කැමති වුණ ප්‍රභාකරන් ඉවර කරනවට. ඒ නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියාව වගේ රටවල් මේකට මැදිහත් වෙන්න පුළුවන් වුණා දැක්කේ නැහැ වගේ හිතියේ. මොකද ඒ අයටත් අපිට වගේම ප්‍රභාකරන් නැති කරගැනීමේ උමනාවක් තිබුණා. නමුත් ඒ අයට තිබුණ එකම දේ තමයි ඒ නැති කරගන්න ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට හානියක් වෙන දේ අවම කරන්නයි කියලා කිව්වේ. මට මම මේක ගියසරේ විදේශ ඇමතිවරයා වශයෙන් ඉන්නකොට 2006 ඒත් ඇමරිකාව කියපු දෙයක් තියෙනවා. ඕගලන් යුද්ධයට යන්න, හැබැයි යුද්ධයට යන්න ඉස්සෙල්ලා දෙමළ ජනතාවට විසඳුමක් දීලා ඒ විසඳුම අතේ තියාගෙන යන්න, ඒ විසඳුමට LTTE එකඟ වෙන්නේ නැත්තම් අපිත් ඕගලන් එක්ක අපි උදව් කරලා LTTE ඉවර කරන්නම් කියලා. නමුත් අපි ඒක කරන්නත් ලෑස්ති වුණේ නැහැ. මොකද මෙතෙන්දී අපි අන්තිමට මොකද්ද කරේ? සාමාන්‍ය දෙමළ ජනතාවත් LTTE ගොඩට තල්ලු කරලා ඔකමට ගැහුවා. ඔන්න ඕකයි තිබුණ වරද. දැන් දකුණේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ 70 ගණන් වල තිබුණ තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ 10 දෙනෙක් මාතර මගේ වල්පොල ගමේ හැංගිලා හිටියයි කියන පළියට අහසින් ඇවිල්ලා මුළු ගමම විනාශ කරා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අන්නේ ඒ වගේ ඒවා නොකර කරන්නේ කිව්වට අවසානයේදී ඒ අවාසනාවන්ත සිදුවීම් නිසා මේක යම් පැල්ලමක් ඇති වෙලා තියෙනවා. නමුත් ඒ පැල්ලමත් දැන් මකාගෙන යන්නේ. ඒ පැල්ලමත් අපි මකාගෙන යන්නේ. හොඳයි, අපි තවත් විරාමයකට ඉක්මනින් යනවා. සීමා වෙන්නේ දේශපාලනය සලකුණ. අද දේශපාලන සලකුණ තබන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිල මහතා. අමතුමනේ අපි ටිකක් වෙනත් මගකට යමු. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ 2015 ජනවාරි 8 වෙනිදා වෙනසට යම් ආකාරයකින් දායක වුණා. හැබැයි ඔවුන් වර්තමානයේ මේ ආණ්ඩුව පිළිබඳව තියෙන කියවීම එතරම් සුබදායි නෑ. අපි ඔවුන්ගේ කියවීමට යමු. මේ හවුල් ආණ්ඩුව එකට ගියාට පක්ෂ දෙක වෙනම බල අරගල දෙක ඉන්නේ. එහිඳ තමයි මැතිවරණ කල්ද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් උනේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ඒක තමයි සටන් පාඩ. දිනසිය ඇතුළත ඒක කරගන්න දුන්නේ නැහැ. ඇයි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණාම පක්ෂයේ බලවමනා විදිහට. ඒ නිසා තමයි දැන් හදිසියෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් එන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. අපි එකඟ නැහැ. අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව හදන්න ඕනේ නැහැ. ඒවා පස්සට කල් දාමු. මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ ජනතා න්‍යායපත්‍රය නෙමෙයි. යහපාලන ආණ්ඩුව පිහිටවපු අලුත මදු සමය ගතක. ඒ මදු සමය අවසන් වුණාම කවුරුත් බලාපොරොත්තු වෙන අලුත් දරුවෙ. ඒ අලුත් දරුවා ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් ඇත්තටම යහපාලනයෙන් සමන්විත වෙච්ච දරුවෙ. හැබැයි අද අපිට පේන්න තියෙන්නේ යහපාලන මදු සමය අවසන් වෙනකොට බිහි වෙන්න හදන්නේ ආර්ථික වශයෙන් ණයගුලක පැටවෙච්ච, බදුබර පැටවෙච්ච, රාජ්‍ය සම්පත් විකුණා දාන, සහනාධාර කප්පාදු කරන, දේශපාලන වශයෙන් විධායක ක්‍රමය පවත්වාගෙන යන විකෘති දරුවෙක් බිහි වෙන්න දරන උත්සාහයක් තමයි දැන් අපි ඉස්සරහ තියෙන්නේ. ගරමතුමනි, අර මුලින් අපි ප්‍රශ්න අහනකොට මේ ආණ්ඩුවේ පරස්පරයන් තියෙනවා, ගැටුම් තියෙනවා කියනකොට ඔබ කිව්වා මහින්ද රාජපක්ෂලාගෙන් වැටුප් ලබන පිරිස් මාධ්‍ය වලින් තමයි මේ කටයුත්ත කරන්න කියලා. එතකොට මේ විජිත හේරත් මහතාත් මහින්ද රාජපක්ෂගෙන් යම් වරදාන වරප්‍රසාද ලබාගෙනද මෙහෙම කියන්නේ? නෑ, විජිත හේරත් නම් හිතන්නේ මහින්ද රාජපක්ෂගෙන් වරප්‍රසාද ලබා ගන්නෑ. නමුත් ඒගොල්ලන්ගේ පැත්තෙනුත් පක්ෂයක් හැටියට ආණ්ඩු පක්ෂය තුළ යම් යම් මතභේද අර්බුද තියෙනවායි කියලා පෙන්වීම ඒ අයටත් යම් එක්තරා දේශපාලන වාසියක්. ඇත්තෙන්ම විජිත කියන කාරණා කීපයක් තියෙනවා. අර මේ අලුත් දරුවාට සැරින් සැරේට කැස්ස හැදෙනවා, හිඹිරිසාව හැදෙනවා. නමුත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳයි. නමුත් එතුමා කියන විදිහට අංගවිකල දරුවෙක් බිහි වෙන්නේ කියලා. දැන් දරුවා බිහිවෙලා ඉවරයි.
දැන් දරුවා අපි මේ පොඩ 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 හොඳ පුරවැසියෙක් හොඳ ලොකු වෙලා රටට සේවයක් කරන තත්වයට අලුත් රටක් ගොඩනගන තත්වයට ගෙනීමට කටයුතු කරන්නේ යම් යම් බාධක තියෙන්න පුළුවන් නමුත් විජිත කියපු එක කාරණාවකට මම එකග වෙන්නේ නැහැ එතෙන්දී ප්‍රධාන දේ දින 100ේදී විදායක ජනාධිපති දුවේ අහෝසි කළා පාර්ලිමේන්තුවට බලතල පවරනවායි නොකරයි කියන එක අසාධාරණ චෝදනාවක් මොකද ඒ වෙලාවේ අපි ඒ පාර්ලිමේන්තුවට බලතල යම් ප්‍රමාණයක් දින 100 පොරොන්දු තුල තිබ්බනේ නෑ නෑ තියෙනවා නෑ නමුත් එතෙන්දී අපිට උසාවියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් මේවට තුනෙන් දෙකක් අවශ්‍යයි කියලා කිව්වා යම් මේවට තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියපු නිසා අපි තුනෙන් දෙකෙන් කරන්න පුළුවන් සියලු බලතල කප්පාදු කරලා අපි ඊට පස්සේ විශේෂයෙන්ම ජූලි මාස අගෝස්තු මාසේ මැතිවරණයේදී අපි කිව්වා මේ මෙතන මැතිවර මේ ව්‍යවස්ථා සංශෝධන නෙමේ අපි පැහැදිලිවම අලුත් ආණ්ඩුව හැදුවයින් පස්සේ අලුත් ව්‍යවස්ථාවක් ඒ කියන්නේ ශ්‍රී ලංකා ජනරජයේ තුන්වෙනි ජනරජ ව්‍යවස්ථාව දැන්ට 72 එකක් ආවා 78 එකක් ආවා ඒ දෙකම අපි හිතන්නේ අද වර්තමාන ලෝකයට ගැලපෙන්නේ එවගේම මේ විධායක ජනාධිපති දුරය මේ වර්තමානයට ගැලපෙන්නේ නැති නිසා අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවායි කියලා. ඒ ව්‍යවස්ථාව ඒ එතන තියෙන ගැටුම නේද එතුමා කියන්නේ. ඒ එහෙම කියනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තියෙන ඒ කාරණේ නෙමෙයි. ඒක තියෙන්න පුළුවන්. නමුත් ඒක මම මුලින් කිව්වා වගේ ඒක ගැටලුවක් නොවෙන්නේ ඒ මතය තමයි අද ජනාධිපතිතුමා ඉන්නේ. දැන් ඔබතුමා මට දොස් කිව්වා ශ්‍රී ලංකා මේ මේ මෙතන අර ජනීවා මේක සම්බන්ධයෙන් මේ ජනාධිපතිතුමාගේ මතයක් තියෙනවා තව මතයක් මෙහෙ තියෙනවායි කිව්වයි කියලා. රටක හැම දෙයක් ගැනම මත කීපයක් තියෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමාගේ පැත්තෙන් එතුමාගේ අවංකභාවය එතුමා ඔප්පු කරේ. ඇත්ත වශයෙන්ම එතුමාම තමයි යෝජනා කරේ මට මතකයි දෙසැම්බර් මාසේ අන්තිම හරියේ ජනවාරි මාසේ 9 වෙනිදා මගේ ජනාධිපති ධූරයට පළවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන දවසේ මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා අලුත් ව්‍යවස්ථා සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක යෝජනාව ගේන්න ඕනේ කිව්වා. ඒ කියපු විදිහටම 9 වෙනිදා ඇවිල්ලා කතා කරලා ඒක සම්මත වෙන්න සති කිහිපයක් ගියා. නමුත් ඒ එතුමාගේම අදහසක් අනුවයි ඒක ක්‍රියාත්මක කරේ. දැන් මේ වෙනකොට ඒ විශ්ව ව්‍යවස්ථා සම්පාදක සභාව කටයුතු බොහොම හොඳින් කරගෙන යනවා. අපි විශ්වාස කරනවා සෙප්තැම්බර් මාසේ වෙනකොට ඒ අවසන් කෙටුම්පතේ කොපියක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා. අපේ නම් විශ්වාසයේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම ඒ කියන්නේ ඊළඟ අයවැය විවාදයට ප්‍රථම අලුත් ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න හැකි වෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. ඒ අතරතුර කිව්වා වගේ විජිත කියනවා වගේ මේක අපිට ඕන නෑ මේක මේ 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 විධායක බලතල තියෙන්න ඕනේ විධායක බලතල තිබ්බොත් තමයි රට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා විවිධ මත තියෙනවා. ඒක සාධාරණයි. නමුත් ඒ තර්ක වලංගු නෑ. අද ලෝකයේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාව කියන්නේ ලංකාවටත් වඩා විශාල වශයෙන් ප්‍රාන්තවලට බලය බෙදපු රටක් වුණා. අගමැතිවරයා හැටියට අද මෝඩි ජනාධිපතිතුමාට ඒ පාර්ලිමේන්තු බලතල තුලින්ම රට පාලනය කරන්න පුළුවන්. ඉතින් යලිවතාවක් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇත්තටම විධායක බලතල දෙන්න අපි බය නැහැ. නමුත් එතුමාගෙන් පස්සේ ආයිමත් වතාවක් කවුද කවුරුවත් ওই පුටුවට ඉදව කියන්න බෑ. ඒ බයක් තියෙනවා ඒක. ඒ බයක් තියෙනවා. ඒක නිසා මෙතුමාගේ කාලේ අපි ඇත්ත වශයෙන්ම මෙතුමාගේ බලතල මීට වඩා තියාගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් අනිවාර්යයෙන්ම එතුමාගේ කාල සීමා අවසන් වීමත් සමගම මේ විධායකය යන්නම ඕනේ රටට යහපතක් වෙන්න නම්. අමතුමනේ ලංකාවේ දේශපාලනය දිහා කියන්නේ දැන් ඔය නිල තොරතුරු ඇසින් නොබැලුවත් යම් යම් ප්‍රකාශමාන වීම එක්ක ගණන් හදලා බැලුවහම අර විජිත හේරත් මහත්මයා කියන කාරණාවට යම්කිසි වටිනාකමක් එනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ විවිධ ආර්ථික ප්‍රතිපත්තීන් ගැන මත කීපයක් පේන්න තිබුණා. විවිධ පත්කිරීම් ගැන මහ බැංකු අධිපති දුරේ මේ විදිහට ඊට පස්සේ දැන් ඔබ කොච්චර නැහැයි කිව්වත් විදේශ විනිසුරුවන් සම්බන්ධ ගැටලුවක් අපට පෙනෙනවා. ඔබත් කියනවා තුන්වෙනි මතයක් තියෙනවා කියලා. මේ සියල්ල මැද ඔබ ඉතා සියුම් ලෙස ජනාධිපතිවරයාට නැවත සිහි කැඳවනවා නේද මේ සාකච්ඡාව පුරත් ඔබ එදා කිව්වේ මේකයි මේකනම් වෙනස් කරන්න එපා කියන පණිවිඩය නේද මේ දෙන්නේ මම ඇත්ත වශයෙන්ම එතුමාට සිහි කැඳවීමක් කළ යුතු නැහැයි කියන එකයි මං කිව්වේ
මොකද මම මුලින් කිව්වා වගේ ජනවාරි මාසේ මේක කරන්න ඕනේ කිව්වේ එතුමාමයි. ඉතින් අපි නෙමෙයි. එතුමා රාජ්‍ය නායකයන් හම්බ වෙනකොට මේක කියනවා. එතුමා ඉතාමත්ම අවංක හදවත පිරිසුදු පුදුම නායකයෙක්. එතුමා ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හැබැයි අර වටේ ඉන්නවා කිව්වේ සමහර වෙනස් අදහස් තියෙන. ඔව් වෙනස් අදහස් තියෙනවා. නමුත් අවසානයේදී එතුමා නිවැරදි තීන්දුව ගනිව්. එතුමා ජනවාරි මාසේ මේ ව්‍යවස්ථාදායක සභාව යෝජනා කරනකොටත් ඒ අදහස් තියෙන අය ඒ විදිහටම හිටියේ. ඒ කියන්නේ එතුමා වටේ ඔබට අනුව වැරදි අදහස් තියෙන පිරිසක් මේ මොහොතේ. නෑ වැරදි නෙමෙයි. ඒක වැරදිද හරිද කියලා මට කියන්න බෑ. අපි විශ්වාස කරනවා අපේ ප්‍රතිපත්ති වලට අපි ජනවරම ලබාගත් දෙයට පටහැනි ඒ අදහස. හොඳයි අපි ඉක්මනින් තවත් විරාමයකට යනවා. විරාමෙන් පසුව ඉක්මනින් මොකද ගහමු.